వృత్తియే తీరోజు ఐడెంటిఫై కర్లా రాజ్యమట్టం ఏం ఏగొల్లొంగ పిలికని మెడలక్కర్లా ఏగొల్లంటే ఇస్తీర మేమే రెక్యావకరణ అయితే ఇస్తీర తత్వాక్ లబాదే ఏక ఏదులే పిటపలాతుల రీతి నాంట వ్యాపారం చేయండి బెహే రైట్ ఎతకొట ఏం కత్తి ఎత్తన గుడాత్మ హింగిదే ఓ ఇంగి ఒక దెంగ అయ్యే దెంగ ఓ స్టాండ్ ఏగనే దూనో స్టాండ్ నేమ్ పెట్టట ఏదో హతరవాడే దూన అసలు ఎమ్మత్ జానో హరి ఎతకొట ఏమ దివ్వాట్ వాట ఆదాయమక్ ఉపయోగంద హకియావన్ నది వేలా తీయనో మేక వికృతియక్ వేలా తీయని ఎతకొట మే అవురుదు 46ක් වෙලා තියෙන මේ රස්සාව හරියට නියම විදියට රාජ්‍ය මැදිහත්වීමෙන් මාර්ගසර ප්‍රවාහන අධිකාරිය ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් එක්ක එකතු වෙලා කරන නීත්‍යානුකූල වැඩපිළිවෙලක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ එතනදී අපි අඳුනාගන්නේ මේ වෘත්තිය කරන රීදුරන්ට නිසි අවස්ථාව නිසි තැන දීලා ගෞරවනීය ප්‍රවාහන සේවයක් ඇති කරන්න. ඒක තමයි තියෙන්නේ කතාව. දැන් මට මේක කියන්නේ මෙයා මේ මිස්ටර් මේ දැන් මේක අනිවාර්යම කළ යුතු ක්‍රියාවක්. රජෙන් තමයි මේක කරන්නේ. ඒක මාර්ගස ප්‍රවාහන අධිකාරිය. ඒක අපි මේක නොකරොත් එහෙම. නොකරොත් එහෙම මේකේ දැන් ඔය අපේ ලොස්මන්ට් එකේ කියන්නේ අදාළ මේ ප්‍රඥප්තිය ප්‍රකාරව දඩුවම් විඳින්න වෙනවා. ඒ කියන්නේ මේකේ බලපත්‍රය නැත්නම් මේ දැන් මේක මේ බලපත්‍රය නැත්නම් රුපියල් 25000 නේද දඩ මේකේ බලපත්‍රය නැත්නම් රුපියල් 3000 දඩ දඩ ඒයි කියන්නේ අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ඒක රජයේක බදුවයි කියලා කරන්නේ නෑ මේ සල්ලි රජයට යන්නේ නෑ හරි මේව කියන්නකො මිස්ට මට දැන් මේක අපිට ජීවන්න සල්ලි නෑ ඔව් ඇත්ත වශයෙන් රුපියල් 1000ක පැට්‍රල් ගැවුවොත් රුපියල් 1000 හොයාගන්නත් බැරි අවස්ථාවක් තියෙනවා අනිවාර්යයෙන් ඔව් දැන් මං ගෝල් මෙතන ගස්පෑ මොන්ටිසෝරි ගා ඔව් එකලා මාට ඉදලා හයි උන්ට බයද දිවුවොත් එහෙම පාකේගේ ගුටි ගන්න ඕනේ ඔව් ඕගොල්ලෝ කියන විදිහට අපිට ඒකට යම් කිසි අපිට මේ ප්‍රතිලාභයක් ලැබෙනවාද? ඔව් ප්‍රතිලාභය ලැබෙනවා කියන්නේ අයියේ දැන් මෙතන මුළු බස් නැහැර පළාතේම 354,000 මේ ත්‍රිවිල් ව්‍යාපාරින් කියලා තියෙනවා RMB. ඒ අතරට අපිට ආදායමක් හොයාගන්න බැරි විදිහට 140කට 50කට වැඩිය පිටපළාත්වල රියදුරන් ඇවිල්ලා මේකේ මේවා කරනවා. මොකද දැන් මේගොල්ලෝ ඒක ඇතකින් බැලුවාම මේක ජාතික විවසනයක් වෙලා තියෙනවා. අය කියනවාද ඌග පික්මි වලට නෑ මේක ඇවිල්ලා ඇප් ආයතන වලට අදාළ නෑ. ආ ඒක තමයි ප්‍රශ්නේ. නෑ නෑ ඒක මං කියන්නේ නෑ ඇප් ආයතන අදාළ නෑ කියන්නේ ඒවල ක්‍රියාකාරීත්වය නැති කරන්න නෙමෙයි මේ හදන්නේ. ඔව්. ඒවල දිවන කට්ටිය ඒවල දිවන කට්ටිය ඒ අසාධාරණ කියන්නේ අපි ආගේ මිනිස්සුන්ට මේ පිටපලාතුල රියදුරන් අනේතික විදියට තමයි මේ දන්ත ඇවිල්ලා මේ ක්‍රියාකාරී කරන්නේ. එතකොට ඒකේ වැඩි හරියක්ම ඔය ඇප් සමාගම් වල තමයි දුවන්නේ. මේ ක්‍රියාවලියත් එක්ක ඒගොල්ලන්ට ඇප් සමාගම් වල නෙමෙයි බස් නැහිර පළාතේ මගී ප්‍රවාහන සේවාව කරන්න හැකියාවක් නැති වෙනවා. නැති වෙනවා කියන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි මේක නීතියක් හින්දා. මොකද මේක පළාත් 9ටම අදාළ ක්‍රියාවලියක්. මේකේ ප්‍රධාන වශයෙන්ම බස් නැහිර පළාතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙනකොට උතුරු පළාත් සභාවේ දකුණු පළාත් සභාවේ ක්‍රියාත්මකයි. නමුත් එතකොට දැන් අපිට ආදායම බෙදිලා යන්නේ අපිට හරි ආදායමක් උපයා ගන්න හැකියාවක් නැත්තේ මෙන්න මේ විකෘතතාවයේ හින්දා. එතකොට ආවේ ඇප් සමාගම් කරන්නේ ඒගොල්ලන්ගේ කමිෂන් එක හොයන්න මොකෙක් හරි දම්මල මේකේ දුවනවා. ඉතින් ඒ ක්‍රියාවලිය නතර කරලා නියම රියදුරන් හඳුනාගෙන වැඩ පිළිවෙල තමයි තියෙන්නේ. ඒතරදී ආදායම අනිවාර්යයෙන්ම Tamanට රුපියල් 2000 ඇවිල්ලා රුපියල් 2000ක් ඔයාගේ ලයිෆ් ටයිම්. මේකේ ගාස්තුව යෙවීමේ ගාස්තුව ඇවිල්ලා රුපියල් 3000යි. පළවෙනි වතාවට ඉතරයි ගෙවන්න තියෙන්නේ. ඉතුරු රුපියල් 1000 මේ මගේ අවසර පත්‍රයක් හම්බෙනවා ඔයාට, ඐඩෙන්ටි එකක් හම්බෙනවා ඔයාට, වාහනේට ඐඩෙන්ටි එකක් හම්බෙනවා, මේ මොනවාද මේ ෆෝමිට් එකක් මේකට හම්බෙනවා වෙනම මාර්ගස ප්‍රවාහන අධිකාරියෙන් කෙලිම ස්ටිකර් එකක් හම්බෙනවා. එතකොට ඔයාව එම් පිටින්ම ඐඩෙන්ටිෆයි වෙලා තියෙන්නේ වෘත්තීය තීරෝදන අතර විතරේ රාජ්‍ය මට්ටමේ පිළිගැනීම. හරිද? ඉතින් ඒක නිසා මේක ඉතාමත් හොඳ ක්‍රියාවලියක්. ඒක වෙන්න පුළුවන්. ඉඳද නරකක අපේ කිරස දුර බලන්න බෑ. අනිවාර්යයෙන්. නමුත් ඔය 3000 අපි ගියා ගන්න විදියක් නැහැ. ඒ පස්සේ තියෙන එක තමයි ඒ 3000 න් 2000 ලයිෆ් ටයිම් එකක් කියන්නේ. හරි කියලා කොහමද 3000 අපි එකපාර ගෙවන්නේ බෑ. ඔව් ඔව්. 2000 කියන දේ දෙකයි. අනිත්
අර මේ වාහන මේ මොකද මේ සේෆ්ටිය සම්බන්ධව අපිට චින්තා ගෙවන්න බැරි නම් මොකද අපි කරන්නේ නැහැ ඉතින් ගෙවන්න බැරි නම් ඉතින් මේක දැන් අයියේ මෙහෙමයි දැන් ප්‍රායෝගිකව ගත්තාම අපි දවසේ දැන් මේක නීත්‍යානුකූල තත්ත්වයක්නේ තියෙන්නේ. මේ නීත්‍යානුකූල තත්ත්වයේ උඩ රාජ්‍ය මැදිහත් වීමනේ මෙතන තියෙන්නේ. එතකොට අපි රාජ්‍ය මැදිහත් වීම තුලින් පිළිගත් රියදුරෙක් බවට පත් වෙනවා. ඒක ගැන හිතලා මේ රුපියල් 3000 ගැන හිතන්නේ කියොත් එහෙම අපිට මේ අවස්ථාව නැති වෙනවා. ප්‍රශ්නයක් කරේ මගියට අඳුර ගන්න පුළුවන් වෙන්න තමයි මේකේ මේ වාහනේ රීදුරාගේ ඐඩෙන්ටි එකත් හයි කරන්නේ. අනිත් එක තමයි ජූලි පළවෙනිද ඉඳන් මේ මීටරේ ගාස්තු ඔක්කොම එකම ගාස්තුවක්. තමන්ට ඕන ගාස්තු දාගෙන යන්න බෑ. ඒක තමයි. ඉතින් එතකොට එහෙමත් තාම අනුමත කරගන්න නැහැ කවුරුවක්. ඉදිරියට ත්‍රිවිල් සංගමේ නෙමෙයි ගාන කියන්නේ. බලපත්‍ර මේවා පහක් ඔයාට හම්බෙනවා. ඒවට මුදල් යන්නේ. එතකොට මේ තීරෝදර ත්‍රිදුරම්ම දිස්ත්‍රික්ක මට්ටමින් දැනුවත් කිරීමේ ලොකු වැටිපිටියකට තියෙනවා. එන්නේ ඒවට තමයි මේ මුදල් අපේ මුදල් අපිටම භාවිතා කරන්නේ. හරි මධ්‍යම රජයෙන් මේකට මුදල් ලැබෙන්නේ නැහැ. මේකේ මුදල් මධ්‍යම රජයට යන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මේක මොකද මම තමයි මේ නියාමනයටදී ඕගොල්ල වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කේ නියෝජිතය. මම රෝහණ පෙරේරා. කොමිසුදාගේ පැතිරි. එතකොට ලීෆ්ලට් එකේ තියෙනවා ටෙලිෆෝන් නම්බරේ පළවෙනි එක මගේ නම්බර් එක. ඕනම ප්‍රශ්නයක් තිබ්බොත් ඔයා කතා කරන්න. ජය වේවා. හරි ජය වේවා. රාජ්‍ය මණ්ඩලයේ එනිපිටින්ම තමන්ට තියෙන අයිතිවාසිකම තමයි මේ. හරි. එතකොට දැන් මේක විකෘතියක් වෙලා නෑ ඉතින්. දැන් ඔයා අවුරුදු කීයද මේ රස්සාවේ? මම නම් 6යි මේකලන ඉන අවුරුදු 25 30යි. ආ එතකොට දැන් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඉස්සර දීපු අපේ ආදායමයි දැන් තියෙන ආදායමයි මොකද්ද කියලා. එනිපිටින්ම මේක මේ ඔය සමහර සමාගම් වල පිටපලත් වල රීතුරන් ඒ පිටින්ම ලොකු අවුලක් කරලා තියෙන්නේ. අනිත් එක ජාතික වශයෙන් අපිට ගොවිතැනක් නැහැ. දැන් ගොවිතැන් කරන්නේ වුණොත් ත්‍රිවිල් දුවන්න අරගෙන. ඉතින් මේ ඔක්කොම ත්‍රිවිල් දුවන්න ගත්තාම ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. ඒක රටටත් ලොකු අවුලක්. ඉතින් ඒක ඒ විකෘතිය නැති කරලා රාජ්‍ය මට්ටමේ ක්‍රියාවලියක් තමයි ඕක කරන්නේ. ඒක නිසා ඕගලන්ට අවස්ථාව තියෙනවා තමන්ගේ ස්ටෑන්ඩ් එකේ අයිතිය තහවුරු කරගන්න, තමන්ගේ රියදුරන්ව කවුද කියලා තහවුරු කරගන්න. ඒකින්ද මේ මොකද්ද මේ ඕගලගේ සංගමේ වරන්තුඩු සංගම. වරන්තුඩු සංගමේ සියලුම සමාජිකයන්ව දැනුවත් කරලා මේකට ඇතුළත් වෙන්න කියන්නේ මේ නිස්සෙන්දා තමයි ලියාපදිංචිලා තියෙන අවසාන දවස. නමුත් බොහෝ දුරට මේකේ මේ ක්‍රියාවලිය තව චුට්ටක් ඉස්සරහට යයි. ඉතින් මොරන්ටු කියන්නේ මොකද්ද මේ කළුතර ලේකම් කාර්යාලය තමයි. ඕකේ තියෙනවා විස්තර ඔක්කොම සඳහන් කරලා. ඕනම ප්‍රශ්නයක් තිබ්බොත් ඕකේ දුරකථනාංක සඳහන් කරලා තියෙනවා. අපේ මොනවා හරිම ගැටුවක් තියෙනවා නම් අපිත් එක්ක අහන්න කරන්න. ඉතින් ඕගොල්ලන්ගෙත් අදහස් දෙන්න මේක මේවා කරලා අදහස් ගන්න කියන්නේ. දැන් තාම ඕක ගැන මොනවක් අදහස් ඇති එකක් නැහැනේ.
කියන්න මේ 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 ඔයාට මොනහරි මේ සම්බන්ධ බුද්ධිය තීරෝතනත රියදුරාව ආරක්ෂා කර ගැනීමේ මොනහරි යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මොනවාද කරන්න ඕනේ? දැන් මොකද මේ හැම ත්‍රීනෝදරතේකම ජූලි පළවෙනිදා ඉඳන් රාජ්‍ය මට්ටමේ සියලුම එකම මිලක් තමයි එන්නේ. එක එක මිලවල් දාගන්න බෑ. අනිවාර්යයෙන්ම ගාස්තු මීටරේ තියාගන්න ඕනේ. එතකොට මේක අපිට නැති වෙලා තියෙන පාරිභෝගිකයව අපේ ළඟට ගන්න ක්‍රමවේදයක් තමයි මේ කරන්නේ. හේතුව මොකද අපිට ඉස්සර ලැබුණ මතකද දුප්පතාගේ හිතවතා කියලා. නමුත් දැන් ඒක කුඩු වෙලානේ තියෙන්නේ. ඒ ඒ සහතිකේ ගන්න තමයි එක පැත්තකින් මේ අපි හදන්නේ. මේ ඔක්කොම අපේ මේ සංගම් වල ඉන්න නායකයෝ තමයි මේ ඉන්නේ. එතකොට මේගොල්ලෝ ඔක්කොම මේ මුක්තිය කරන්නේ වෙන රස්සාවල් නෑ. නමුත් මේක ස්වේච්ඡාවෙන්ම කරන්නේ අපේ අපේ මේ සේවාව ආරක්ෂා කරගන්න ඕන නිසාත් පාරිභෝගිකය නැතිවෙච්ච පාරිභෝගිකය අපේ ත්‍රීනෝදරතේට අරගෙන ඒගොල්ලන්ට සාධාරණයක් කරන්න ඕන ක්‍රියාවලියක් තමයි මේ යන්නේ. නැතුව වෙන කිසිම ආණ්ඩුවට කඩේ යෑමක් දේශපාලන කඩේ යෑමක් කතන්දර මොනවත් මේක ඇතුලේ නැහැ. ඒක මේක මේ බිඳුවකට තරංගවත්වත් නැහැ. තනිකරම මේක කරන්න ඇයි අපේ මුත්‍ය තීරෝධ ත්‍රිදුරන් ආරක්ෂා කරගන්න ක්‍රියාවලියක් තමයි මේ. ඕකට ලියාපදිංචියට ඕනේ අත්‍යවශ්‍යයි ග්‍රාම සේවක සාසි පදිංචිය තහවුරු කරන්න. වාහනේ පොත පොතේ කොපියක්, ඩෙන්ටිටි කොපියක්, ලයිසන් එකේ කොපියක්, මේ ආදායම් බලපත්‍රයේ කොපියක්, ඉන්ෂුරන්ස් එකේ කොපියක්, පාස්පෝර්ට් සයිස් එකේ ෆොටෝ දෙකක්, අදාළ ගාස්තු ග්‍රාමසේවක සාධකේ. හරි, එතකොට එක්කෙනෙක් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් එතන අදාළ කාර්යාලයට එක ෆෝම් එකක් අරන් ඇවිල්ලා ෆොටෝ කොපි ටික ගහලා දෙන්න ඔක්කොම. මොකද ඔක්කොම එකෙන් එක යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එකපාරම ඒගොල්ලන්ව දැනුවත් කරන්න පුළුවන්. මේ මොකද නැත්තම් එක එක කියලා යන්නේ කියලා දෙපාරක් යන්න ඕනේනේ. දැන් ඔයා කවුද ලේකම්? නෑ නෑ, මෙයා වානේ ලේකම්. නෑ, අපේ මන්ලි. එයාට එයාට හරි කවුරු හරි එක්කෙනෙක් ගිහිල්ලා ඒ අදාය හයිදු පත්‍රය අරගෙන ඇවිල්ලා සංගණේ කරන්නයි තියෙන්නේ. මම මචිකන්ට දෙන්න ඕන නේද? ඔව්. එතකොට ආයේ දෙපාරක් යන්න ඕනේ. එකපාරම වැඩේ කරන්න. වෙන දැනුවත් කරන්න ඕගොල්ලන්ගේ රියතුරන්ව මේක තනිකරම අපේ අපේ පත්‍රිකාව තියෙන්නේ. මේ අපේ තවත් සහෝදරෙක් මොකට මේ වෙනුවෙන් අප කැප වෙලා ඉන්න සහෝදරෙක්. ඉතින් ඔයාගේ ඔයා කොහෙද දුන්නේ? ආ රයි. එතකොට එයාත් අපිත් එක්ක ඉන්න සහෝදරෙක්. මේ හැමෝම කරන්නේ වෙන කර්තව්‍යයක් නෙමෙයි, මුක්තිය තීරෝද රියදුරාව ආරක්ෂා කරගනිමින් මේ අපේ සේවාවේ උන්නති අභිවෘද්ධිය වෙනුවෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා හැමෝගෙම සහයෝගය මේ තුරට අවශ්‍යයි. විවිධ ආකාරයෙන් මේක කඩාකප්පල් කරන කඩාකප්පල්කාරීගේ ක්‍රියාවන් මේ වෙනකොට සමාජ ජාලවල විතරයි තියෙන්නේ, පින්මට්ටමේ නෑ. ඒ නිසා කරුණා කරලා මේක රාජ්‍ය මට්ටමේ තීරෝදරත රීදුරන්ට අවස්ථාව ලැබෙන ක්‍රමවේදයක්. ගොඩක් අය මේ රුපියල් 3000ට තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. නමුත් 3000ට වැඩිය දෛනිකව ඒගොල්ලෝ ඉපේන මුදලින් විවිධ දේවල් වලට වියදම් කරනවා, අනවශ්‍ය දේවල්. ඒ තුල මේ රුපියල් 3000ෙන් තමන්ගේ අයිතිවාසිකම ගන්න කියන එක තමයි අපි හැමදෙනාටම ප්‍රකාශ කරන්නේ. එන්නක් කියන්නේ දරන්න පුළුවන් දේවල් කියලා වැරදිවල් ඉස්සරහට ගනනලා මිනිස්සුන්ව මමුලා කරන්න කරන්නේ. ඒ නිසා බලාපොරොත්තු යයින් තමන් දල්පොල් රකින්. නමුත් ඒක මේ තරහා කරන්න බැත්නම් මේක කරන්න පුළුවන් කියලා ඉවරලා මේ කියන එක එතන පුළුවන්. ඔව්. ඒත් එතන වෙන්නේ ප්‍රවර්ධනයක් කර ගැනීමක් කියලා හොඳනම් පේනවා. මේක නේද ඒක වඩාත්ම වැදගත්ම දේ මොකක්ද දැන්? ජස්මින්ගේ ආදායම් තියෙන්නේ දෙකේ කොහොමද දන්නේ? පිටින් එනලා දාන තරමට ජස්මින්ගේ ආදායම්. එතකොට මේ ක්‍රියාවලිය තුළ එයාගේ ආදායම් නැති වෙනවා. ඒ ආදායම ගන්න නම් මොනවද කරන්න ඕන? නොකරන දේවලුත් කරන්න සිද්ධ වෙනවා. ඒක එයා කරනවා. ඒක තේරුම් ගන්න. ඒ ජස්ස දේවල් කරනට ඉස්කට් කරනකොට ඒක දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඉතින්. ආ අන්න ඒකට. කෙලින්ම ඇකුරට ගිහිල්ලා පොඩ්ඩක් හිතලා බැලුවොත් මේක ඇතුළ මෙන්න යාම කියනවනේ මම නියාමනයේට කැමති. දැන් ඔබතුමන්ලාගේ තියෙනවා මේක වැඩ පිළිවෙල මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ මේක රිවර්ස් කරන්න බැරි මෙන්න මේ කාරණාවට මේ කාරණාවට කියලා ඊකිතව දාලා තියෙනවානේ. ඔව්. ඒකපර දැන් ජස්මින් කියන්නේ එයා කියන්නේ මේක මෙහෙම මම කරනවා හැබැයි කරන විදිහක් නැහැ. ඔන්න ඔතන තමයි ලොකු ගැටලුව තියෙන්නේ. දැන් කරන විදියක් නැහැ කියන්නේ එයාට අවශ්‍ය මේ අර
අර සාමාන්‍ය ලංකාවේ තියෙන කොමන් දේශපාලන පක්ෂ වගේ අපි මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙන්න ෆයිල් අන්න ෆයිල් කියලා පෙන්නගෙන පිටිස රැස් කරගන්න එකද රෙඩි ඇති කරනවා. එතකොට එතනදී දැන් පෞද්ගලික කාලෙත් කරා මේගේ නම් සංවහම් කරන්න හොඳ නැහැ කියලා මම කරන්නේ නැහැ. මේ යම් යම් සමාගම් වල කට්ටිය එකතු කරගෙන යම් සමාගම් වල ඒවා ඒ කියන්නේ බ්ලොක් වෙන්න ඇරලා ඒ සමාගමකට මේ කරගන්න තමයි වෙන්නේ කියලා ඒක මගේ මම කියන්නේ මේ මගේ හැඟීම මේ විදිහට අපිට හිතන්න පුරුදු වෙන්න ඕන. හරි කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට තමයි තේරෙන්නේ. එතකොට තමු මම්මුලා වෙනවද කරන්න පුළුවන්ද කියලා සමාජය අපිට කරන්න පුළුවන් දේවල් තියෙන බැරි දේවලුත් තියෙනවා. ලංකාවේ වැඩිපුරම තියෙන රැල්ලට ගොඩනගෙනවා මිස ඉතල කරපු අය අඩුයි. යථාර්ථය ගැන අවබෝධයක් නැහැ. කතා කරන මොලේ කියන කොට සංචාරක අමාත්‍යාංශයේ මේ වගේ සැලසුම් හදාගෙන ඉන්නේ. ඒක සංචාරක කියන කොට්ටාසේ අපි තෝරගන්න ඕනේ. ඒ අය වෙනම මේකට බුක් කරනවා. වෙනම කැලලා. හරි ඒක අපි මේව කර මල්ලී මේකත් යන්න මල්ලී. ගන්න දානවනะ. අපි කිසිම දවසක කැමති නෑ. හැමතිවරුන්ව මන්ත්‍රීවරුන්ව මේ වඩ අස මේක රුපියල් කවුලා දෙන්නේ. අපි කට ඇරියොත් හොරකම් කරන්නේ. කකුලක් කිස්සුවත් 2.50ක් උන්ට යනවා. හරිද? ඒක නිසා අපි කැමති නෑ මේ ඇමතිවරුන්ව මේවට ගාව ගන්නවා. අපි කැමති නෑ උන්ගේ ස්ටේජ් එකකටවත් මේකට නැග ගන්නවට. හරිද? නැත්තරම නැති වෙලා තියෙන්නේ. අපි බොහොම අමාරුවෙන් දේශපාලනය මේක දේශපාලන රාජ්‍ය නිලධාරී මැදිහත් වීමක් තියෙන්නේ. බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. නිකන් නෙමෙයි. අනිවාර්යයෙන්ම දවසට රුපියල් 800කින් මොකද්ද කියන්න කරන්න පුළුවා. ඊට වැඩිය හොඳයි ධනිකා නිවාස දා ගන්නවා අපි. හරිද? උන් ඊට වැඩිය හොයනවා. අනිවාර්යයෙන්ම ඇමතිවරු දුන්නේ මේ මේවා තියෙනවනේ. කොමිට් වලින් ගණිකා නිවාස මසත්කරණේව තියෙනවනේ. ඒවා හොයනවා අපිට වැඩිය. හරිද? ඒක නිසා සාධාරණ විදියකට එනවනම් ඇමතිවරු බෑ. එදා ඉඳන් අවුරුදු ගානක් තිස්සේ හොරකම්ම කරනව හැත්. අනිවාර්යයෙන්ම. ඕකුන්ගේ දරුවන්ටත් එන හත ගහනවා.